දැන් මොකද මේ පනත මොකද? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කළා. ඒ වෙනුවට නව පනතක් ගේන්න ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කවුද මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ? දැන් මේකම දිහා බලන්න. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ විදේශ කටයුතු මැතිවරයා. දෙයිහාමතුතුනි. රටේ දණ්ඩ නීති සංග්‍රහයට අදාළ, රටේ ආරක්ෂාවට අදාළ, ජාතික ආරක්ෂාවට අදාළ යම් පනතක් ගේන්න ආරක්ෂක මැතිවරයා ජනාධිපති පොලිසිය භාර මැතිවරෙක් ඉන්නවා. විදේශ කටයුතු මැතිවරයා මේ පනත කැබිනට්ට ඉදිරිපත් කරා. ඇයි ඒක විතරක් හිතන්නේ? ඒක විතරක් හිතන්නේ? ඒ කියන්නේ මේ පනතේ මව කවුද? මේක තමයි ජිනීවාවල ඩ්‍රාෆ්ට් කරපු කෙටුම්පත් කරපු පනත් මේක. මේවා තමයි කොන්දේසි. මානව හිමිකම් කවුන්සිලට ගියාම අපිට දාපු කොන්දේසි මේ. ඒකයි විදේශ කටයුතු අමාත්‍යවරයා මේකගේ. දැන් ඔබ වාර්තා කරන විදියට මේකේ පනතේ බෙදුම්වාදය වරදක් විදියට පිළිගන්නේ නැහැ පනතේ. ඒ වගේම මේක සංශෝධන සහිතව ගේන්න අනුමැතියි. අය මේක ඉදිරිපත් කරන්නේ පොලිසිය භාර ඇමතිවරයාගේ වගකීමක් විදිහට. ඉතින් මේ ආණ්ඩුව බටහිරට නටන පදයට අනුව නටන බව මේ ආණ්ඩුවේ පා තාලය බටහිර තනුවට ගැලපෙන පා තාලයක් තියෙනවා. මේ සිළු දේ නිර්මාණය වෙන්නේ එතනින්.